Good morning, hemotama. Then we have Harry at Matai. We are in the old airport. We are in the ATM. We are in the medical care. We are in the Qatar. We are in the medical care. We are in the medical care. We are in the medical commission center. We are in the Doha. We are in the Doha. ඒකම කීප දිනකම මම අහලා තිබ්බා මෙහි අපේ සැලරි එක කොහොමද ලංකාවට ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා මම නම් කරන්නේ සාමාන්‍යයෙන් අපේ බැංක එකේ ඇප් එක තියෙනවා කියන්නේ මෙහි අපිට ආවට පස්සේ කම්පැනි එකෙන් බැංක account එකක් හදලා දෙනවා ඒකට ඒගොල්ලෝ දැන් තියෙනවා ඇප් එකක් ඉතින් හරිම ලේසි ලංකාවට සල්ලි යවන්න මොකද ඒක අරහා ඉතින් මේ ඇප් එකට ගියපුවාම වාට බලා ගන්න පුළුවන් එක්ස්චේන්ජ් කරන ආයතන ගොඩක් තියෙනවා ඒ වගේ රේට්ස් ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා ඉතින් ඇප් එක හරහා ඔයාලට ඉක්මනින්ම ලංකාවට සැලරි එක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. හරි ඒ විදිහට තමයි මම සැලරි එක ට්‍රාන්ස්ෆර් කරන වැඩි මම ඔන්ලයින් කරගන්නේ. නමුත් මම අහලා තියෙනවා NRSC ගිණුමක් හරහත් මේක ලංකාවට කරගන්න පුළුවන් කියලා. නමුත් මම හරියට මේ ගැන විස්තරයක් කියන්න දන්නේ නැහැ. මොකද මම මේ ඔන්ලයින් ක්‍රමයට පුරුදු වෙලා ඉන්න නිසා මොකද ඒක මට හරිම ලේසි. වලට පේනවාද පිටිපස්සෙන් අද පොඩ්ඩක් වෙදේකක් ටිකක් වහින්න වගේ. මොකද මේ දවස්වල ක්ලයිමේට් එක චේන්ජ් වෙන පොඩ්ඩක් වෙදේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. මම එළියට ආපු වෙලාවේ මට මෙතනින් සෑන්ඩ්විච් එකක් කාලා යන්න හිතුණා. මෙතන සෑන්ඩ්විච් ගන්න හොඳ තැනක් තියෙනවා. අපි එතෙන්ද කියලා බලමු. Brother, can I have egg bread and chai please? මම මෙතන සෑන්ඩ්විච් එකකට මාරම ආසයි මේ මම ඕඩර් කළා එක් සෑන්ඩ්විච් එකකින් චායි එකක් අපි ආපුවම බලමු කොහොමද කියලා. හරි අපේ ඕඩර් එක ආවා මේ විදිහට තමයි අපේ සෑන්ඩ්විච් එක තියෙන්නේ මේ ටිකට උනේ මට කටාර් රියල් 5යි. අපි ටෙස්ට් කළා බලමු. හරි මම සෑන්ඩ්විච් එක කාලේ ඉවරයි මේක ඩවුන් ටවුන් කියලා ප්ලේස් එකක් මේක තියෙන මතල්කා දීමල ඔයාලට ඒ ළඟ ඉන්නවනම් ඔයාලා ට්‍රයි කරලා බලන්න ඕනේ හරි මගේ එළියට ඇවිල්ලා කරගන්න ඕන වැඩ ටික ඉවරයි මම දැන් අපෝ ඇකමඩේෂන් එකට යනවා මොකද මම අද ඊවනිං ෂිෆ්ට් එකේ වැඩ කරන්නේ අපි එනං හෙට උදේට මෙඩිකල් එක යන ගමනේදී හම්බෙමු මෝර්නින් හැමෝටම අද මගේ මෙඩිකල් එක දවස මම යන්න ඕන Medical Commission Center කියලා තියෙන දෝහවල මෙතෙන් දැන් කිලෝමීටර් 7ක් අතරමාරක වගේ තියෙන්නේ. මම දැන් Uber එකක් දාලා බලාගෙන ඉන්නේ කේනකන්. ලොකු වෙලාවක් නෑ යන එකක් නෑ විනාඩි 10ක් වගේ තමයි එතෙන්ට යන්න ගත වෙන්නේ. දැන් වෙලාව 6:20යි. මම ඉන්න ඕන එතෙන්ට 7:20 තමයි exactly ඉන්න ඕන. Good morning brother. I need to go to medical commission center. හරි මම එතෙන්ට ආවා මම මෙතන ලොකේෂන් එක කාට හරි අවශ්‍ය වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මම දන්නේ ඇතුලේදී වීඩියෝ එකක් කරන්න කොහොම පුළුවන් වේවිද කියලා නමුත් මගේ එක්ස්පීරියන්ස් එක මට පුළුවන් විදිහට මම ගේන්න බලන්න අපි එන ඉස්සරහට ගිහිල්ලා බලමු කටා කියන්නේ ටිකක් මෙඩිකල් වල රිස්ට්‍රික් රටක් අපි ලංකාව ඉඳන් එනකොටත් QAC එකක් කරලා ඉන්න ඕන ගොඩක් වෙලාවට නමුත් දැන් මේ වගේ මෙඩිකල් එකේදී නම් සාමාන්‍ය අපි
රිනියු කරන්න කරන එකක්. ඒකෙදි නම් උදා කාලවල චෙස්ට් එක, ඒ වගේම බ්ලඩ් එක, ඒ වගේම ටැබ්ලට් එකක් දෙනවා මෙතනින් අපිට බොන්න. ඉතින් මේ වගේ දේවල් තමයි මෙතනින් වෙන්නේ. දැන් වැඩේ ඉවර කරලා බස් ස්ටොප් එක ගාවට ආවා. ඇත්තටම විනාඩි 45ක් වගේ තමයි මට ගියේ මෙඩිකල් චෙක් අප් එකට. ඇත්තටම ගියොත් මාරම නීට් විදියට එතන මේ වැඩේ කරනවා. ඇතුළතදී මට වීඩියෝ එකක් නම් කරන්න බැරුණා. මොකද ලවුඩ් නැහැ වීඩියෝ කරන එක. හරිම සිම්පල්. ඇත්තටම ඇතුලේ ඔපරේෂන් එක තමන්ගේ ඩොකියුමන්ට් එක අරගෙන ඊට පස්සේ වාට රෙජිස්ට්‍රේෂන් එකට යන්න තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකත් ඉක්මනටම ඉවරනවා. එතනත් ඒක ඉවරනාට පස්සේ වාට බ්ලඩ් ටෙස්ට් එකට තමයි යන්න තියෙන්නේ. බ්ලඩ් ටෙස්ට් එක ඉවරනාට පස්සේ වාට ඒ ඩොකියුමන්ට් එක ආපහු බාර දෙන්න තියෙනවා. එතන ඉන්න නිලධාරියෙකුට, කියන්නේ ඩොක්ටර් කෙනෙකුට. ඊට පස්සේ ඩොක්ටර් එතන චෙක් කළ බලවන ටැබ්ලට් එකක් දෙනවා. මේ බොන්න මම හිතන්නේ ටැබ්ලට් එක දෙන්නේ බඩේ ඉන්න පණුවට. මම හිතන්නේ මේ මෙන්න මේ වගේ ටැබ්ලට් එකක් දෙන්නේ. මම නම් ඒක බිව්වේ නැහැ. මම අරන් ආවා. මේ ඊට පස්සේ වාට යන්න තියෙනවා ඩොක්ටර් කෙනෙක් ගාවට. ඒ ඩොක්ටර් ඊට පස්සේ වාගේ වාගේ චෙස්ට් එක චෙක් කරලා බලනවා. ඊට පස්සේ ඩොක්ටර් ආව දානවා එක්ස්රේකට. එක්ස්රේ එක කළාට පස්සේ වාට ඒ ඩොකියුමෙන්ට් එක එතන ඔයාට අදාළ නිලධාරියාට බාර දීලා මේ වාට ගෙදර යන්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙතන තියෙන සිම්පල් ඔපරේෂන් එක. ඕකට මේගොල්ලු ගන්න සාමාන්‍ය පැකට්ත් වඩා අඩු කාලයක්. කොච්චර කට්ටියක් ආවත් මෙඩිකල් එකට මෙතන වැඩේ පිළිවෙලට එන නිසා මේ තමන්ට ඉක්මනටම තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. මම දැන් එක බස් එකට මම දැන් ආපහු ඇකමඩේෂන් එකට යනවා. මොකද මම අද ආයි පහට වැඩට යන්න ඕනේ එයාපෝර්ට් එකට. සමහර විට ඔයා කටාරවල ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක වැදගත් වෙන ඇති. ඔයාගේ මෙඩිකල් එක රිනියු කරන එක සම්බන්ධව දාලා අදහසක් ගන්න. එහෙනම් මම අදට මගේ වීඩියෝ එක මෙතනදී මම නවත්වනවා. අපි එහෙනම් අලුත් වීඩියෝකින් නැවතුමු. හැමෝටම ජය වේවා. එකතුලා ඉන්න හැමෝටම බොහොම ස්තුතියි.